දවසක් මම මේ ඔය මේ එක වැඩිහිටි සෝමවංශ කෙනෙක් වන්දනා කරන්න මහණෙලා පස්සේ ගුරු දේවන් වහන්සේගේ මේ අවසර ඇතුව වැඩියා මුල් කාලේ. එහෙම වැඩියම ඒ ස්වාමීන් වහන්සේ මට ධෛර්ය දුන්න ස්වාමීන් වහන්සේ කෙනෙක්. කස්සට එහෙම ඉන්න තපස්වම හිටපු ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඉතින් මම ඒ ස්වාමීන් වහන්සේට ගිහිල්ලා හම්බ වෙලා ඒ ස්වාමීන් වහන්සේ ගස්සට තමයි හිටියේ. කමා කට්ටිය කියනවා ඒ ස්වාමීන් වහන්සේට පිස්සුත් කියලා. මොකද තනියම කතා කරන අවස්ථා මේ කට්ටියට අත්දැකලා තියෙනවා. ඉතින් මේ මම දන්නේ මම ඊට පස්සේ එක මට රෑ නැවතින එක තැනක මම හිටියා. ඒක නිකන් ඒ පොඩි පිටිසර තැනක් නිකන් පොඩි මේක් ෂිෆ්ට් මේ හට් එකක් වගේ තැනක්. එහා පැත්තේ අපි ටීවී එකක් යනවා. කවුද ඒ කට්ටිය දාගෙන ටීවී එකක් බලනවා. කොහොම හරි මට දුන්න කාමරේ මෙහෙම ඒ මේක ඊට පස්සේ මම හාමුදුරු හම්බෙලා හාමුදුරුවට ධෛර්යවන්ත බණක් කියලා මම ඒ මේ කුටියට වැඩියා. කුටිය කියන්නේ ඒක නිකන් මොකද්ද කාමරයක් වගේ. එහා පැත්තේ තවත් කාමරයක්. ඉතින් පින්වතුනි එදා මම ඒක මේ ඉතින් ඉන්නකොට තාර සද්ද යනවා ටීවී එක 11ට විතර. මම කරපු වැඩේ දැන් මට නිකන් කුතුහලයක් ආවා. මොකද්ද මේගොල්ලන් තාම ටීවී බලනවද කියලා මේ කට්ටිය. පස්සේ මට මන් දන්නේ මොකද්ද කියලා මම අර කවුරුවක් වගේ තිබ්බ මම මෙහෙම බැලුවා ඒ ටීවී එක එහා පැත්තේ තියෙන ඉස්සරහ. බලනකොට මේ මට කපන් ෂොක් එකක් ආවා. බොහොම නරක දෙයක් තමයි ටීවී එකේ යන්නේ. ඉතින් ඒ වෙලාවේ මං අලුත් සාමාජික කෙනෙක් මගේ සිල් කැඩුණා කියලාත් මං හිතුණා. ඇත්තට මම ඇඳට කියලා දැන් රෑ වඩින්නත් දැ පිට උදේ 4 වෙනකල් ගල් ගෙහිලා වගේ මම හිටියා. මට දැන් ෂොක් එකක් වගේ. විශේෂයෙන්ම මට හිතෙනවා මගේ සිල් කැඩුණා කියලා. දැන් මේක දැක්ක කිද්දා. පස්සේ දැන් මම උදේ වෙනකල් ඉක්මනට මම මේ පිට වෙලා මං හිටියා අර ස්වාමි මාංශේ හම්බෙල ඉක්මනට කියන්න මෙහෙම දෙයක් මට වුණා මොකද්ද මේ කියලා. ස්වාමි මාංශ ඉතින් දැන් හිල් දානේ වළඳනවා මේවා කරනවා ඒ වගේ කතාවට එන්නේ නැහැ මොනවද. කොහොම ඊට පස්සේ මම එහෙම වළඳලා පස්සේ ස්වාමි මාංශේ මාව ගහක් කරතු ගෙනිච්චා. සමසේ ගහට ඉඳ ගන්නවත් එක්කම මෙහෙම අහසට කතා කරන්න පටන් ගත්තා. අහසට කතා කරන්න පටන් ගත්තා මෙහෙමයි කතා කිව්වේ. මොකද මේ කාමේසු මිච්ඡාචාර ශික්ෂාපදෙන් පරිස්සම් වෙන්න කියන්නේ පෙර භවයේ අකුසල කර්ම වාරයක් විපාක දෙනවා. මේ මොකද ඔහොම කියගෙන ගියා. තව චාරිකාවේ යන්න කියන්න එපා. මේ සසර පුරුද්දට අයෝ කරන්නේ මේ වෙලාවේ යන්න එපා කියන්න කියලා. දැන් පින්තුනේ ජොසේ මේ මට හැබැයි ඒක කියාගෙන යනකොට ඔක්කොම මට පේන්න පටන් ගත්තා. චාරිකාවේ මම වඩින්න හිටියේ ඇත්තටම. චාරිකාවේ කියන්නේ මට ওই පහින් යන එක මේ දැන් ජර්මන් ස්වාමීන් වහන්සේ ගුරු ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් අවසර ඇතුව එළියට ආපු එක පොඩ්ඩක් මෙහෙම මේ පහින් ඔහම චාරිකාව ඒව කරලා මේ තමයි එන්නේ හිටියේ දූපතට. ඒක මම කාටවත් කියලා තිබුණේ මේ එතකොට මේක මම පුරුද්දෙන් කරනවා ඇත්තට. ඒක මට පහසුයි. මට ඕකනේ අමුතු දෙයක් වගේ නෙමෙයි පහින් වඩනවා කියන එක. එතකොට කාමීසු මිච්ඡාචාර ශික්ෂාපදේ මට පරිසම් වෙන්න දුව. එතකොට පින්වදිනි බලන්න මට ඒක පේුණා එක පාටම. දැන් මේ චක්කු විඤ්ඤාණය ආවේ කොහමද? මම ඕක දැක්කේ කොහමද? සංකාරපච්චය විඤ්ඤාණං. එහේ කට්ටියද සංකාර කරේ නෑ මම. මම රියැක් කරපු විදිය පෙර භවයේ. ඒක විපාකවලට තමයි අපි කියන්නේ අපට පවත් තියෙනෝනේ මේවා දකින්න කියලා. මේ යුද්ධ ඇහෙන්න හරි එහෙම අපි කියන්නේ. ඔකේ සත්‍යයක් තියෙනවා. ඔකේ ලස්සන ඉන්ට්‍රස්ටිං ප්‍රින්සිපල් එකක් තියෙනවා. දැන් අපිට හම්බ වෙන මහත්තුරු ළමයි ඔක්කොම ওই විපාක තියෙනවා මේ විදිහට. එතකොට පින්වතුනි මට ඒ වෙලාවේ ඒක මේ වුණාක අපේ. එතකොට මට කාමීසු මිච්ඡාචාර ශික්ෂාපදෙන් පරිස්සම් වෙන්නලු. ඒක මට ලකුවට උදව් වුණා පින්වතුනි. ඊට පස්සේ එහෙම නරක දෙයක් අපි දකින්නේ අපේ ඇතුලේ තියෙන නරකක් තමයි. ඒක අකුසල කර්මයට තමයි, කර්ම ඵලයට තමයි. එහෙම විඥාණයට අරමුණක් මේවා වෙන්නේ. මේව දැනගත්තම අපි අනිත් හැට බණින්න යන්නේ නැහැ. අපි තව පරිස්සම් වෙනවා. මේ දකින්න අපි ක්‍රිටිසයිස් කරන්න යන්නේ නැහැ. බ්ලේම් කරන්න යන්නේ නැහැ. අපි සෙන්සිටිව් වෙනවා. මෙහෙම නේ දානේ, මේවා මට වෙන්න පුළුවන්. මේකයි මම මේව දකින්නේ කියලා මෙහෙම. ඉතින් ඕක ඔය තේනවද මල්ලි? ඒක විඥානය සම්බන්ධ හරි ඉන්ට්‍රස්ටිං. තව තැනකට උදා මට කොළඹ ඉඳලා මම ඉන්දියාවට වඩින්න යනකොට මට එක එක මේ ඔය කියලා තිබ්බ මෙහෙම වෙනවා, මෙහෙම වෙනවා මේ සම්ස්ථානයක් ගැන. මම ඔය කේලම් අහන්න කැමති නෑනේ. අපි හොඳ නෑනේ එහෙම. මිසු කිව්වා කියලා කොමාරි මට කියපු ඒ කරුණ සම්බන්ධව දෙයක් මටම ගැටුණා ඇස්වලට. හැබැයි මම මේක දැන් පුහුණු කරලා තියෙන ඉඳ එක පාටම තේරුණා මේ වර්ගයේ බලපෑමක් මට දවස් දෙක තුනකින් එන්න එනවා කියලා. ඒ වගේම මම ඉන්දියාවේ වැඩලා හැම අනකොට ඒ හිතුවා වගේම ඒ අර මම අර අනිත් අය ඔය වැරදි වැඩක් කරන්නේ කියලා දොස් කියන කරුණම
මටත් මේ දැන් මම සීලෙන් පරිස්සම් වෙලා නොහිටියානම් ඒක එන්න හැදුවා මේ විදිහට. ඉතින් ඕවා හරි ඉන්ට්‍රස්ටිං මේ දැනගත්තා. මේකට තමන් කාටවත් බය වෙන්නේ නැහැ. තමන් පරිස්සම් වෙනවා වැරදි කරන්නේ නැතුව ඉන්න එක. ඒ කියන්නේ තමන් ඒ වගේම විශේෂයෙන් පරිස්සම් වෙන්න බලනවා සීලය සමාදන් වෙලා බුදුන් සරණ ගිහිලා තව මේවල වෙන හානිය භයානකත්වය අපායට යන හැටි අන්න ඔහොම මෙනී කරලා ඉන්නේ. ඒතර විඥාණය ඔහොම විදිහට අපි අඳුරගන්න ඔන්න ඔක එකක්. මොකද කිව්වේ තව? කවුද කිව්වේ? මේ එයා තවබල්ලෙක් තියනවා වගේ ඉන්නවා වගේ එළියට එනකොට ඇත්තටම පල්ලෙක් නෑ පිළිවෙතින්. ඒ වගේ තමයි ඉතින් ආ පුරනවා හැබැයි. ඒ වගේ තමයි දැන් අපි මේ මොහොත තමයි දැන් අපි ගෙවල් ගැන හිතයි, තව හෙට ඉස්පිතාලේ යන්න ඕන එක ගැන හිතයි, අර මේවා එක්කෝ වෙච්ච එකක් ගැන හිතයි, කරපු දෙයක් කියපු දෙයක් ඒවා පිළිවෙතින් ඔය හිතන එක මනස් කල්පිතයි. තේරෙනවද? ඒ කියන්නේ මොහොතේ පහළ වෙන එක තමයි ඔය ඒ විඥානේ ඒ වෙලාවට පහළ වෙන. ඊට පස්සේ නිරුද්ධ වෙනවා. ඊට පස්සේ තව එකක්. ඒක වේගවත් වැඩි. ඒකයි කය බුදුහාඳුරෝ මගේ කරන එක හොඳයි කියනවා හිතට වඩා. මොකද කය අපිට පේනවා, නාකි වෙනවා, දිරපත් වෙනවා එහෙම. හිත එහෙම පේන්නේ නැහැ. හිත මොන මොහොතෙන් මොහොත මැරිලා ඉපදෙන හින්දා වේගෙන් සමානකාන වේගයක් නැති හින්දා ඒක අර එක ස්ට්‍රීම් එකක් වගේ පේනවා. ඉතින් ඒක මගේ නෙමෙයි කියලා තේරෙන්නේ ගොඩක් විට ඒක හිතක් පහළ වෙන්න බෑ, පවත්වන්න බෑ ඇඟක් නැතුව. ඒතර ඇඟ අනිත්‍ය නම් අනාත්ම නම් එහෙනම් හිතත් එහෙනම් අනිත්‍ය අනාත්ම වෙන්න ඕනේ. ඒක එක ක්‍රමයක් හිත මගේ නෙමෙයි කියලා පේන්නේ.